පහුගිය කාලේ මේ ඉන්දියානු සහල් වෙළඳ පොළට පැමිණීමත් එක්ක රුපියල් 60 65ට වැටලා තියෙන්නේ පහුගිය වෙළඳ වීදිල දී ගන්න මිල. ඒකට ඒකත් එක්ක දරලකාරීව කියලා රුපියල් 60 65කට වී ගන්න තමයි මේ රැස්කුවේ. ඒ විතරක් නෙවෙයි මේ පොහොර ප්‍රතිපත්තිය මේ විදිහට අමනෝච්ච විදිහට මුද්ද විදිහට වෙනස් කරද්දී මොකද්ද මේකට කිව්ව හේතුව? හේතුව විදිහට කිව්වේ ලංකාවේ පරිසර විනාශය වළක්ව ගන්න ඕනේ මිනිස්සුන්ගේ කෑම වලට වසන ඇති වස මුසු වෙන එක නවත්ත ගන්න ඕනේ කිය. දැන් අන්තිමට වස මුසු වෙන එක නැවතිලා නෑ වස මුසු වෙන එක නැවතිලා නෑ හාල් ලස්සන්න පහත වැටීම වීඑස්එන් පහත වැටීම නිසා දැන් අන්තිමට ඉන්දියාවෙන් චීනෙන් පාකිස්තානෙන් හාල් ගෙන්න ලංකාවේ එක කුඹුරු හෙක්ටයාරයකට පාවිච්චි කරන යූරියා කිලෝග්‍රෑම් ගන්න වගේ තුන් ගුණයක් පාවිච්චි කරනවා චීන වගේ රටවල් පාකිස්තාන වගේ රටවල් අන්තිමට වස විස නැති කෑම ගේනවා කියලා වස විස වැඩි කෑම තමයි ගේන්න හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පරිසර විනාශය වළක්වනවා කිව්වා. දැන් අන්තිමට මෙන්න නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අලුත් ප්‍රමිතිය. ඔබ දන්නවා මීට කලින් ලංකාවේ පොහොර ගන්න ප්‍රමිතියක් තියෙනවා. කැමැති විදිහට පොහොර ගෙන්නන්න බෑ. ඒ නිසා තමයි අර චීනෙන් කොම්පෝස් කියලා පොහොර නැවක් ආවට පස්සේ ඒ කොම්පෝස් පොහොර නැවේ අවිනියා කියලා ආගන්තුක ශුද්ධ ජීවියෙක් ඉන්නවා කියලා ලංකාවේ එක ප්‍රතික්ෂේප කරා. ඒක ප්‍රතික්ෂේප කරලා නැව ආපහු යවන්න ඕන. මේගොල්ලෝ සාම්පල් පරීක්ෂා නොකර නියගියක් පරීක්ෂා නොකර සාම්පල් චෙක් කරන්නේ නැතුව පොහොර ගෙන්නලා පොහොර ඕඩර් කරලා අන්තිමට $169,000 වන්දියකුත් ගෙවන්නවා. අපි සාමාන්‍යයෙන් පොලේ ගියාම බණ්ඩක්ක මිලට ගන්න කොටත් සාම්පල් චෙක් කරලා ගන්නෙ. බණ්ඩක්ක කරලා අරන් නැත්ත කරලා බලන මෝරලාද නැද්ද? එහෙම කළා තමයි බණ්ඩක්ක ගන්නකොට පොලේදී බණ්ඩක්ක ගන්නකොට කරන දේවත් රටකට පොහොර ගෙන්නත් ඉකරේ නැහැ. දැන් අන්තිමට ඒකට මහදැන මුත්තගේ විසඳුම මගේ මොකද්ද දැන් අන්තිම විසඳුම ආණ්ඩු? දැන් මේක කියන විදිහට අලුත් නීතියක් සම්මත කරනවා. ඒ අලුත් නීතියට අනුව අලුත් ප්‍රමිතියක් තියෙනවා. ඒ අලුත් ප්‍රමිතියට අනුව ලංකාවට ගෙන්නන කොම්පෝස්ට් වල වෙන ඕනම පොහොර විශේෂයක් ඒක පරීක්ෂා කරන්න හරි ඒක නිරෝධායනය කරන්නද කියලා බලන්න හරි ඒක ශුද්ධ ජීවීන් ඉන්නවද කියලා බලන්න හරි ඕනේ නැහැ. විශේෂිත පොහොර කියලා වර්ගයක් යටතේ ඕන කුණු ගොඩක් ලංකාවට ගෙනල්ලා ලංකාවේ පරිසරය විනාශ කරලා ලංකාවේ මිනිස්සුගේ සෞඛ්‍යය අවදානම හැලලා ලංකාවේ කෘෂිකර්මාන්තයත් මුළුමනින්ම විනාශ කරන ඒ තීරණ වලට අවශ්‍ය කරන නීති දැන් සම්මත කරමින් තියෙනවා.